मिली सिद्धू साहसिक गाथने मितिक अनावरणे उ खारुनु गनाई दंग आप की अंडे अन्नी कनाडावे पादिंचिव सिटी श्रीलंकी का पावलक्सा इम पावले हितवत कु पसुगीय बदादा दिन रात्री दी आमानुषिक लिसे गाथने कर ऐताई उटावा पुलिस प्रधानी एरिक स्टाब्स प्रकाश कला मिम गाथन सिद्धुकर ऐते फेब्रियोद सोईसानं दहा नवहवर्दी श्रीलांकी के कु विसिन बवत ओहु कैनडावे इगनुम लबन शिष्ये कु बवत ओटावा पोलिस प्रधानिया पैवसुआ गातन सिदुव एत्ते इरट वेलावेन पसुगिय बदादा पस्वरु दहाय पनास दिकट पमन बवत सेककारु प्रियाक्वेनी तीवनु आयुदेकिन एन गातन सिदुकर एतिबावट सेककेरन बवत ओटावा पोलिसिय प्रकाश कला මිලස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකු බව උටාවා පොලිසිය ප්‍රකාශ කළා. එම දරුවන්ගේ පියා බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොමැති බවත් උටාවා පොලිසිය සඳහන් කළ අතරම ඝාතනයට ලක් වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7ට අඩු බවත් මෙය ඉතාමත් खेद जनक सिद्धुम भवत ओटावा पुलिस प्रधानिया प्रकाश कला मियगोस एत्ते तिस पास्यावर्दी दर्शनी दिलांतिका एक नायक हाथ्यावर्दी इनुक विक्रम सिंह सिवहेवर्दी अश्विनी विक्रम सिंह देहवर्दी रुन्याना विक्रम सिंह देमस्यावर्दी केली विक्रम सिंह सह विक्रम सिंह पाउले हितवेतकु हतलिस्यावरदी गामिनी अमरकोण्यन अयवलुन बवत ओटावा पोलिसिय संधान कला दरुवन्गे पिया धनुष्क विक्रम सिंह लेस हंदुनागिन एति बवद पोलिसिय किया सिटिय अतरम विक्रम सिंह पाउल मैतकदी कनडाव वेत पेमिन एति बवत पाउले बाल दियनिय उ किली विक्रम सिंह कनडावे उपत लबा एति बवत ओटावा पोलिसिय संधान कला සැකකරු සහ මියගිය ගාමිණී අමරකෝන් වික්‍රමසිංහ පවුල සමග එකම නිවසේ පදිංචි වී සිට ඇති බවත් ගාමිණී අමරකෝන් මෑතකදී ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති බවත් ඔටාවා පොලිස් ප්‍රධානී එරික් ස්ටබ් ප්‍රකාශ කළා. මෙම ඛේදජනක සිදුවීම දින කිහිපයකට පෙර වික්‍රමසිංහ පවුල ප්‍රියෝද සොවිසාගේ 19 වැනි උපන්දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වමින් ප්‍රියෝගේ විශේෂ දිනය සැමරීමට උදව් වූ බව හිල්ඩා ජයවර්ධනාරාමේ බන්තේ සුනීත ස්වාමීන් වහන්සේ කැනඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා. වික්‍රමසිංහ පවුල හිල්ඩා ජයවර්ධනාරාමයේ වෙත නිරන්තරයෙන් පැමිණෙන බවත් තම මිත්‍රයා වූ ධනුෂ්ක වික්‍රමසිංහගේ සුවදු විමසීම සඳහා රෝහල වෙත ගිය බවත් බන්තේ සුනීත ස්වාමීන් වහන්සේ එහිදී ප්‍රකාශ කළා. සිද්ධිය සිදු වූ දිනේ ෆෙබ්‍රියෝ හැසීම් රටාවේ කිසිම වෙනසක් නොදුටු බවත් ඔහුට සිය පවුල ඝාතනය කිරීමට හේතුවක් දන්නා තරමින් නොමැති බවත් ධනුෂ්ක වික්‍රමසිංහ තමන් වෙත පැවසූ බව බන්තේ සුනීත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ සිටින ෆෙබ්‍රියෝගේ දෙමව්පියන්ද ධනුෂ්ක වික්‍රමසිංහ මුණ ගැසී ඇති බවත් මාසකකට දෙකකට පමණ පෙර ෆෙබ්‍රියෝ වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසේ බිම්මහලේ පදිංචියට පැමිණ ඇති බවත් බන්තේ සුනීත ස්වාමීන් වහන්සේ පැවසුවා. ෆෙබ්‍රියෝද සොවිසා මෑතකදී ඔහු ඉගෙනුම ලැබූ අධ්‍යාපන ආයතනයෙන් ඉවත් වී ඇති බවත් ඔහුට අධ්‍යාපන ආයතනයේ ගැටලු රාශියක් තිබී ඇති බවත් දැනගන්නට ලැබුණු බව ධනුෂ්ක වික්‍රමසිංහ තමන් වෙත පැවසුවේයයි බන්තේ සුනීත ස්වාමීන් වහන්සේ කැනඩා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. ඉමෙන්ම ෆෙබ්‍රියෝට සියදිවි නසා ගැනීමේ සිතුවිලි තිබූ බවට ඔහුගේ හැස්රීම් රටාවෙන් තීරණු බව ධනුෂ්ක වික්‍රමසිංහ සුනීත ස්වාමීන් වහන්සේ ඉදිරිපිටදී පවසා තිබෙනවා. ෆෙබ්‍රියෝද සොයිසා අවසන් වරට සිය ඉගෙනුම් කටයුතු සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය වසරේ ශීත සිතුවේදී බව
ඔහු ඉගෙනුම ලැබූ අධ්‍යාපන ආයතනය තහවුරු කළ තිබෙනවා. පිරිසිදු කිරීමේ රැකියාවක නිරත වූ දනුෂ්ක වික්‍රමසිංහ පසුගිය බදාදා දින රාත්‍රී රැකියාව අවසන් වී ගෙදර පැමිණි අවස්ථාවේදී මෙම පහර දීම ගැන දැනගෙන ඇතැයි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී ෆෙබ්‍රියෝ අල්ලාගෙන මගේ පවුලට සිදු වූයේ කුමක්දයි දනුෂ්ක වික්‍රමසිංහ පවසා ඇති බවත් එහිදී ඔවුන්ට කිසිවක් නොකළ බව ෆෙබ්‍රියෝ ප්‍රකාශ කිරීම හේතුවෙන් දනුෂ්ක ඔහුව අත්හැර ඇති බවත් සුවන්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශුවා. පහර දීම හේතුවෙන් දනුෂ්කගේ අතේ ඇඟිලි දෙකක කොටස වෙන් වී ඇති බවත් එින් එක් ඇඟිල්ලකට සාර්ථකව ප්‍රතිකාර කර ඇති බවත් ස්වාමීන් වහන්සේ කියා සිටියා. ෆෙබ්‍රියෝද සොයිසාට විරුද්ධව මිනිමැරුම් චෝදනා හයක් සහ මිනි මැරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බවයි ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේ. ප්‍රථම වතාවට ඊයේ හෙවත් මාර්තු 7 වෙනිදා දහවල් කාලයේදී සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව එළඹෙන 14 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ෆෙබ්‍රියෝ ඉතාම අඩුවෙන් කතා කර ඇති බවත් ප්‍රකාශ කර ඇත්තේ නම සහ උපන් දිනය පමණක් බවත් ඔටාවා පොලිසිය ප්‍රකාශ කළා. එසේ නමුත් ඝාතන සිදු කිරීමේ චේතනාව තවමත් පැහැදිලි නොමැති බවත් ඝාතන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ඔටාවා පොලිසිය කියා සිටියා. කැනඩා අගමැති ජස්ටින් ට්‍රූඩෝ ඝාතනය හිලා දකමින් ප්‍රකාශයක් කරමින් මෙම සිදුවීමෙන් මුළු කැනඩාවම කම්පණයට පත් වී ඇතැයි ප්‍රකාශ කළා. නැවත එළමින 14 වෙනිදා නඩුව කැඳවීමට නියමිතයි. හොඳයි තින් කොහොමාරි අවසානයේ මෙම සාහසික ප්‍රහාරයට ලක්ුණ එම පවුලට අපිත් නිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා. කොහොමාරි මේ සිද්ධිය ගැන ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් එපා. ස්තුතියි.